දේශපාලන සේවයෙන් නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය හා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කරමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. යර්ලියගහ මන්දිරයේදී අධ්‍යාපන පරිපාලන සේවයේ තුන ශ්‍රේණී සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකුට හා උපාධිධාරීන් 1706 දෙනෙකුට මෙහිදී පත්වීම් ප්‍රදානය කෙරුණා. ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 453 දෙනෙකුට පත්වීම් ප්‍රදානය සිදු කෙරුණේද මෙම අවස්ථාවේදී. තවදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා පසුගියදා ගුරු විරෝධතා ගැන සඳහන් කරමින් අතීතයේ ගුරුවරුන් එලෙස ක්‍රියා නොකළ බව පැවසුවා. දෙමළ සහ මුස්ලිම් පාසල්වලත් ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වලත් මෙම තත්ත්වය දක්නට නොලැබුණු බවයි ඒ මහතා පින්පා තුන්නේ. ගිය අවුරුදු දෙකේ රට බංකොලොත් වුණ අවස්ථාවේදී ඒ බංකොලොත් භාවයෙන් මිදීමට අපි පියවර ගත්ත කාලෙදී අධ්‍යාපන දෙන මුදල් අපි වැඩි කරා. මේ අවුරුද්දේ හැම එක්කෙනාටම රුපියල් 10,000ක දීමනාවක් දුන්නා. දැන් ඊට පසුව සමහර වෘත්තීය සමිති තව වැඩිපුර දෙන්න කියලා ඉල්ලනවා. ඒත් එතනදී මම පුදුම වුණේ ගුරු සේවයෙන්ුත් පඩි වැඩි කරන්න කිව්වේ එකද. එදා වැඩ වර්ජනයක් තිබ්බා. පන්ති කාමරයට ආවේ නැහැ. ඒ වර්ජනය කොහොමද කරේ? කොළඹ කොටුවේ දුම්රිය ස්ථානට ඇවිල්ලා. ගුරු වෘත්තීය ඒක කරන්න ඕමනා. සමහර රටවල කළු පටියක් අරගෙන බඳලා ඇවිල්ලා ගන්නනවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වාගේ කරන්ට වුමනා. ඉතින් අපි කිව්වා එතෙන්ට එන්න එපා කියලා ජනාධිපති කාර්යාලය ළඟට ඒගොල්ලෝ ආවා. කඳුළු ගෑස් ගැහුවා. සාමාන්‍ය ඔක සිදු වුණාම අනික් වෘත්තීය සමිති ඊළඟ දවසේ ගිහින් වැඩට යනවා. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවත. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය උනේ? විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. මට යාපනයේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි මේවා අපි ඉඩ දුන්නේ නැහැ මෙහෙම වැඩ වර්ජනය කරන. ඔක්කොම පාසල් ගෙනිච්ච. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්ච. ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්ච. මොකද්ද මේ මිනිස්සු කරේ? මේ නායකයෝ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. ඉතින් මෙහෙම තත්වයක් තියෙන්න බෑ. කොහොමද ගිහින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාලනය කරන්නේ? ශිෂ්‍ය නායකයන් කීප දෙනෙක් ඇහුවා ජනාධිපති අපි ගිහින් උගන්වන්නද කියලා මේ අයට කොහොමද විනය තියාගන්නේ කියලා. ටිකක් හිතන්න මොකද්ද ගුරුවරු ගැන හිතන්නේ කියලා? විදුහල්පතිවරු ගැන හිතන්නේ මොකද්ද කියලා? සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කර ජනතාව ආණ්ඩුවට බයිනෝ මුකුත් කරේ නැහැ කියලා. ජනතාව විපක්ෂයට බයිනෝට සහයෝගය දෙනවා කියලා. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරා. උදේ 7:00 ඉඳන් දවල් 1:00 ඍජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පන්ති කඩාකප්පල් කරන්න බෑ. ඒ පියවර අපිට ගන්ට සිදු වෙනවා. මේ සේවයේ සියලු දෙනාම අනාගතයේ දිහා බල්ලා ක්‍රියා කරන්න මම විපක්ෂයෙන් උත් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මෙහෙම කඩාකප්පල් කරන වැඩවලට සහයෝගය දෙන්න එපා. ඔබ ඇතුල් වෙන සේවය ගැන මං හිතුවා මේ කාරණා කියන්න ඕන කියලා. දෙමව්පියන් කියන දේ අහලා ජනතාව කියලා දේ අහලා අපිට වැඩ කටයුතු කරන්න සිදු වෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මෙහිදී අදහස් දක්වුවා. අභියෝග මැද්දේ බංකොලොත් වෙලා තිබිච්ච රටක ඔබට පත්වීම් ලබා දෙන්නේ ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැටියට අයවෙන් අලුතෙන් ප්‍රතිපාදන වෙන් කළා දීලා. සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් වැටුප්පටි කළා. 115,000 රුපියල් 10,000 ගානේ වැඩි කළා. 12,000 වැඩි කරන්නේ. එතකොට එන සමස්ත රාජ්‍ය සේවකයන්ට වැඩි වූ වැටුප. ඒක එසේ තිබියදී තමයි Tamanṭama ආවේනික වූ ඉල්ලීම් දිනා ගන්න විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්නේ. ඉතින් මං ඉල්ලීමක් කරනවා ඒ සියලු දෙනාගේ. ලෝකේ රටවල් මෙහෙම නෙවෙයි කැපකිරීම කළේ. COVID-19 අවුරුදු දෙකක් තිබුණත් පාසල් පැවැත්වුනේ 50% නැත්නම් 60% හැමදාම වැටුප ලබා දුන්නා. මේ ඔක්කොම මේ රටේ ජනතාවගේ මුදල්. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ මේ රටේ දරුවන් වෙනුවෙන් 232,000ක් වුණ ගුරුවරුන්ගේ අඩුම ගාණ 150,000ක දරුවෝ ඉගෙන ගන්නවා. ඒ දරුවන්ටත් අහිමි වෙනවනේ මේ අධ්‍යාපනය. ඒතර අඩුම ගාණ තමන්ගේ දරුවා ගැනවත් කැක්කුමක් නැද්ද? ඒක නිසා මේවා ඉතා සංවේදී කරුණු. ආණ්ඩුවට පාඩමක් උගන්වන්න දරුවන්ව එතෙන්ට උකුසර තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ඉතිහාසය උනේ නැහැ. අධ්‍යාපන පරිපාලන සේවයේ ලබා දෙන පත්වීම් කුසලතාවයේ දක්ෂතාවය සහ හැකියාවන් පෙන්වන ලද විදුහල්පතිවරුන්ට ලැබෙන දෙයක්. අධ්‍යාපන ක්ෂේත්‍රයට උපරිම සේවයක් දැරටමත් කරලා තියෙන අය ඉදිරියටත් අද මේ ලබන පත්වීම තුළින් විශාල කාර්යභාරයක් විශාල වගකීම් සමුදායක් දරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල කාර්යයක් කිරීමට අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. ගුරුපත්වීමක් කියන්නේ ඒක ගෞරවනීය රසාවක්. මේ රජයේ මේ පත්වීම දෙන එක ගැන ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. එක්සෑම් ලියලා අවුරුදු දෙකම ආරක් විතර වෙනවා. ඉතින් ගොඩක් සන්තෝෂයි මේ රජයට තේමෙන් පත්වීම ලැබීම ගැන. හරිම සතුටුයි අද දවස ගැන. 2021 විභාගය ලියලා මේ වෙනතුරු බලන් හිටපු පිරිසක් කාලයක් බලාගෙන හිටිය හම්බෙනකන් හරිම සතුටුයි. සන්තෝෂමයි නිකේ කනගාලම නංගේ දිපත් බොහෝ කාලයක් බලාගෙන හිටියා මේ පත්වීම ලබා ගන්නද. ඒ තිබුණු විශ්වාසය අද සඵල වුණා.
මෙතර රීඩ් මාවතේ සියවස් සැමරුම නැමැති කොළඹ රාජකීය විද්‍යාලයේ සංග්‍රහවේ පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ පිළිකෙන් පුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී